ඒක එහෙම පිළිගන්නේ නැති සහ ඒකට බිය විච්ච කණ්ඩායමකුත් ඉන්නවා. කවුද බිය වෙලා ඉන්නේ? මේරට ජනතාවට තීරණාත්මකව වැදගත් වෙන ප්‍රධාන කමිටු වලින් සීලම නියෝජිතයන් ඉවත් කරනු ලැබුවා. ඒ සම්බන්ධ විවාදයේදී අපිට තහනම් කලාපයක් කරා පාර්ලිමේන්තු විවාද භූමිය. අර හරකා බල්ලා බූරුවා කොටියා හැලපේ ආදී වශයෙන් භාවිත කරන්නේ නැති හින්දා ඉන්විසිබල් මෑන් කෙනෙක් නොපෙනෙන හස්තයක් ජනතා පරමාධිපත්‍ය අත්අඩංගුවට ගන්න එක පිළිබඳ අවනඩුව අපි රටට කියන්නේ. අපි මේක හැරවුමක අරමුමක් ලෙස හැඳුන්වුවත් ඔබ රටට ඒක යෝජනා කරන් ඒක එහෙම පිළිගන්නේ නැති සහ ඒකට බිය විච්ච කණ්ඩායමකුත් ඉන්නවා. කවුද? කවුද බිය වෙලා ඉන්නේ? ආණ්ඩුව. උදේ හවස සර්වපාක්ෂික කියන වචනය ජප කරන වර්තමාන ආණ්ඩුව ඒකට බිය වෙලා ඉන්නේ. මොකද්ද මේ බියවීම? පළමුව ආණ්ඩුව අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කමිටු වලින් අපි කියනවා බිස්නස් කමිටික පක්ෂ නායක කමිටුව අපි කියනවා කෝපායක අපි කියනවා මුල්‍යකාර මුදල් කාර්ක සභාව ඒ වගේම රාජ්‍ය ගිණුම් කාර්ක සභාව වැනි මේරට ජනතාවට තීරණාත්මකව වැදගත් වෙන ප්‍රධාන කමිටු වලින් අපේ සීලම නියෝජිතයන් ඉවත් කරනු ලැබුවා. පළමුව දෙවනුව කෝප් එක ඇතුළු දෙවනුව පසුගිය හදිසියේ විවාදයේදී අපේ කතික ලයිස්තුව කප්පා දුල්ලක් කරා. තුන්වෙනුව ඊයේ දවස තුලදී අයවැය විවාදයේ වෙනුවෙන් පෙරේද දවසේ අපි ස්වාධීන භාවය ප්‍රකාශ කරපු දවස අපේ කතික ලයිස්තුවේ දෙන්නෙක් හිටියා. අපේ එකඟතාවයක් තිබුණා. විනාඩි 18ක් හෝ 20ක් දවසකට අපිට වෙන් කළා තිබ්බා. පහුගිය මාස එකමාර පුරා ආපු තත්ත්වය ඒක. ඊයේ දවසේ අපේ කතික ලයිස්තුවේ ආචාර්ය නාලක ගොඩේහෙවත් මහාචාර්ය චන්නජයසුමනත් හිටියා. ඊයේ උදේ දැනුම් දුන්නා ඔවුන්ට කතා කරන්න දෙන්න බෑ කියලා. වාරණයක් පැනෙව්වා. මේ තරම් රටට වැදගත් කියලා ජනාධිපතිතුමා කියන අතුරු අය ඉදිරිපත් කරපු ඒ සම්බන්ධ විවාදයේදී මේ කණ්ඩායම වාරණයට ලක් කරා. අපිට තහනම් කලාපයක් කරා පාර්ලිමේන්තු විවාද භූමිය. ඒ නිසා අපි කියලා කියන්නේ අපි යෝජනා කරේ ඒ යම් බිය වැද්දීමක් නිසා වෙන මේක සිද්ධ වුණා කියලා. අපි ඊයේ ජීල් පිරිස සමතුමා තුල අපේ නියෝජිත පිරිස ගිහිල්ලා ගරු ජනාධිපතිතුමා හමු වුණා. ගරු අගමැතිතුමා හමු වුණා. ගරු කතානායකතුමා හමු වුණා. සභානායකතුමා ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා මේ සියල්ලටම මේ අවනඩුව අපි කිව්වා. හැබැයි ඒ සියලු දෙනාම මේක පිළිගත්තා. ඒක ප්‍රතිවේදීව කියන්න ඕනේ වැරද්දක් වෙලා තියෙනවා කියලා පිළිගත්තා. ඊයේ හවස එක නිවැරදි කරනවා කියලා කිව්වා. නමුත් මේ රටේ මහජනතාවට අපි කියන්නේ ඒක නිවැරදි කරේ නැහැ. ඊයේ විතරක් නෙමෙයි අද දවසත් ඔවුන් ඉතාම උජාරුවෙන් කිව්වා අපිට තවදුරටත් පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. ඕනනම් විපක්ෂයෙන් ඉල්ලගන්න කියලා. මෙතෙක් සම්ප්‍රදාය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළා විපක්ෂ වෙච්ච සියලුම දෙනාට. අපි අරන පාර්ශ්ව තුනක් තියෙනවා. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කාලය වෙන් කරා. හැබැයි ඊයේ සහ අද දවසේ මහාචාර්ය ජීඑල් පිරිස්මතුමා මම අද කතක ලයිස්තුවට එකතු වෙන්න හිටියා. අපි සිළු දෙනාම වාරණය කරා. ඇයි මේ? අපි මේ රටේ මහ ජනතාවෙන් අහන්නේ. මේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අර හරකා බල්ලා බූරුවා කොටියා හැලපේ ආදී වශයෙන් මේ රටේ අති බහුතර මහ ජනතාව පිළිකුල් කරන වචන භාවිත කරන්නේ නැති හින්දාද? බුද්ධිමත්ව හරවත් මේ සංවාදෙ එකතු වෙන්නේ හින්දාද? මේ වාරණය කරන්නේ. ඇයි මේ? ශිෂ්ට සම්පන්නව ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන හින්දාද? ඒකද වැරද්ද? අපි මේ රටේ මහ ජනතාවෙන් අහනවා. ඇත්ත වශයෙන්ම අපිට දැන් මොකද පේන්නේ? අපේ නිගමනය මොකද්ද? අපිට පේන්නේ විදායකයේ බලය පෙනෙන හස්තයක තිබුණත් විවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක හිර වෙලා තියෙනවා. අදෘශ්‍යමාන හස්තයක විවස්ථාවේ බලය හිර කරලා තියෙනවා. ඉන්විසිබල් මෑන් කෙනෙක් ඉන්විසිබල් මෑන් කෙනෙක් ඉන්නවා. නොපෙනෙන හස්තයක් තියෙනවා. අපි ජනාධිපතිවරණෙදිත් මේක දැක්කා. දැන් එලිපිට මේක ක්‍රියාත්මක වෙනවා. විවස්ථාදායකයේ පාලනය කරනවා. මේක මේ ශ්‍රී ලාංකීය ප්‍රාන්තවාදය මුණ දෙන නවතම අර්බුදය බව අපි රටට ලෝකෙට හඬගාලා කියන්නට ඕන. නවතම අර්බුදය විවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක හිර කරලා තියාගන්න එක. ඒක ලෝකෙ කොහෙවත් ප්‍රාන්තවාදී සමාජයක සිදු වෙන්න ඕන එකක් නෙමෙයි. ඒ හස්තය විසින් සියල්ල පාලනය කරනවා. ඇත්ත වශයෙන්ම ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, කතානායකතුමා, සභානායකතුමා මේ සියලු දෙනා ලැජ්ජ වෙන්න ඕනේ. නොපෙනෙන හස්තයක් විසින් විවස්ථාදායක පාලනය කරද්දී නොපෙනූ දැස්ව, නොඇසූ නොපෙනූ දෙනෙත්ත, නොඇසූ දෙසවන්ව ඉන්න සිද්ධවීම ගැන ලැජ්ජ වෙන්නට ඕන. අපි මේ අවනඩුව අද ඔබට කිව්වා. අපි සූදානම් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට, ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට, සාක් කලාපීය පාර්ලිමේන්තු සංගමයට, ලොව පුරා ප්‍රාන්තවාදී සංවිධාන සියල්ලටම මේ ප්‍රාන්තවාදී ගැලසීම පළාත් සභා මැතිවරණ තියන්නේ නැතුව අනිත් මැතිවරණ කල් දමලා මහජන මතය අත්අඩංගුවට අරගෙන මානව හිමිකම් අත්අඩංගුවට ගන්න රජයක් විසින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටගේ කතා කිරීමේ නිදහස ජනතා පරමාධිපත්‍ය අත්අඩංගුවට ගන්න එක පිළිමද අවනඩුව අපි රටට කියන්නට උන. අපි අවසාන වශයෙන් කියන්නේ අපි මේකට බිය වෙන්නේ නැහැ. මේ අඩිය සෙව්වේ මීට වඩා අනතුරු සිද්ධ වෙයි කියලා දැනගෙන නිසා අපි ඒකට බිය වෙන්නේ නැහැ. මේකනම් අපි මේ ආකාරයෙන් ඉදිරියට යනවා. අපි මේ රටේ මහ ජනතාවගෙන්, මේ රටේ මාධ්‍යවේදී ඔබෙන් ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා අපි යන්නේ පුද්ගලික ගමනක් නෙවෙයි. මේ සභාවේ කියුණා නිදහස හොයාගෙන යන ගමනක් වසර 74කට පස්සේ නැවත වතාවක්. ඒ නිසා පැහැදිලි කරා මොකද්ද අපි අරමුණු කියලා මෙතන. ඒ නිසා රටේ මහ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා ආශිර්වාද කරන්න. විවේචනාත්මකව සහයෝගය දෙන්න. අපිත් එක්ක අත්වල බැඳ ගන්න.